අපි බලමු ඊළඟට පහ දෙකේ ඒකකයේ යටතේ අපිට තුරුණ ආක්ෂක සැකිල්ලෙන් මධ්‍ය උරෝස්තියයි මේ තියෙන උරෝස්තිය ස්ටීනම් ස්ටීමම් STEMUM ස්ටීමම් උරෝස්තිය මධ්‍ය උරෝස්තිය මේකේ තියෙන උරෝස්ති මිටකි දේහයේකේ තියෙන උරෝස්තියේ මේකට කියන්නේ අපි මධ්‍ය උරෝස්තිය පූර මධ්‍ය රේඛාවේ දින්නේ පපුවේ පූර මධ්‍ය රේඛාවේ දින්නේ උරෝස්තිය උරතලය එතකොට දැන් ওই බයිපාස් එකේදී උරස් කුහරේ විවෘත කරන්න ඕන නම් මේක තුලින් තමයි කපන්නේ මධ්‍ය උරෝස්තිය. එතකොට අපි බලමු මේ උරෝස්තිය කියන්නේ මොකද්ද කියලා. එතකොට මෙන්න මේක කොටස් දෙකයි උරෝස්ති මිට කියලා එකක් තියෙනවා දේහය කියලා එකක් තියෙනවා. මේ කෙළවරේ තියෙනවා පටු කාට්‍රේජිය පළකයක්. එතකොට මෙතෙන්දී දිගු පැතලි අස්තියක් මේක. දිගයි පැතලි අස්තියක් උරස් කූඩුවේ මේ පූර ප්‍රදේශය. අපර ප්‍රදේශයේ කශේ රුවහා පරිසුව මේ පූර ප්‍රදේශය හදන්න මේක දායක වෙනවා. ඇතනම් පූර ප්‍රදේශය හදන්න දායක වෙන්නේ මේ මධ්‍ය උරෝස්තියත් මේ පරිසු තියෙනවා. පරිසු මේ මධ්‍ය උරෝස්තිය සම්බන්ධ කරන පරිසුක කාට්‍රේජ් තියෙනවා. පරිසුක කාට්‍රේජ් කෝස්ටල් කාට්‍රේජ් පරිසුක කාට්‍රේජ් පරිසු රිබ්ස් තියෙනවා. එතකොට මේ උරෝස්ති මිටට සම්බන්ධ වෙන තවත් මේ දිග තිරස් අස්තියක් තියෙනවා. ඒකට කියන්නේ අපි අක්ෂක ආස්තිය ක්ලැවිකල් බෝන් ක්ලැවිකල්. මේක ගාත්‍රා සැකිල් එකක් උරමේකලාවේ කොටසක්. අපිට මේක හැම මත පිටින් බෙල්ල ප්‍රදේශයේ බලා ගන්න පුළුවන්. අපේ උත්තර ගාත්‍රයේ දිශර දිවිලා තියෙනවා. අපේ අත් දෙක දෙපැත්තට කරන් තියාගෙන ඉන්නේ මේකට අපි කියනවා තිරස් අක්ෂක ආස්තිය. මේක ඇතර මම හිමාටිස් වඳුරෝ වානරයෝ ශිරපායන්ගේ තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝගේ පූර්ව ගාත්‍රය හෝ උත්තර ගාත්‍රය යම් කාර්යයන් සඳහා බහුල වෙනකොට තමයි මේක තියෙන්නේ. සොරි ශිරපායන් ඔක්කොගේම නෙවෙයි මානවයාගේ. ප්‍රිමාටිස් ගෝත්‍රයට අයිති වෙන්නේ අපිට වඳුරන් වානරයින් උනහ පුළුවන් කට්ටිය. එතන අපිත් මේකට අයිති වෙනවා. අපේ මේ පූර්ව ගාත්‍රය කෙනෙක් ඈත් කරලා තියෙන්නේ මේ තිරස් අක්ෂකාස්තිය. ඒ වගේම පූර්ව ගාත්‍රයට දරණකයක් සපේනවා මේ බාල්කයක් සපේනවා මේ අක්ෂකාස්තිය කොහොමද මේ ආක්ෂක සැකිල්ලත් එක්ක සම්බන්ධ කරමින්. එතකොට පූර්ව ගාත්‍රා සැකිල්ල උර මේ ආක්ෂක සැකිල්ලට සම්බන්ධ කරන්නේ මොහොගින්ද කියලා අහුවත් ඔයගොල්ලෝ කියන්න ඕන මෙන්න මේ අක්ෂකාස්තිය මගින් අක්ෂකාස්තිය මේ පැත්ත පාර්ශ්වික පැත්තෙන් සම්බන්ධ වෙනෝ කොහටද මේ ස්කැපියුලා කියන්නේ මේ අක්ෂ අංශ බලකේටත් උත්තර ගාත්‍රයටත් මධ්‍ය පැත්තෙන් සම්බන්ධ වෙනවා මෙන්න මේ ඌරෝස්ති මිටට. එතකොට මේක ගාත්‍රා සැකිලි කොටස මේක අක්ෂකාස්තිය. එතකොට මේ කශේරුව උරස් කශේරුකා හරිය මේ අපරව එක තියෙන කශේරුව උරස් කශේරුකා 12ක් තියෙනවා මෙතන උරස් කූඩුවේ. එතකොට දැන් අපි ගත්තොත් බලන්න මේ ඌරෝස්ති මිටට සම්බන්ධ වෙනවා පළවෙනි පරිශුව දෙවෙනි පරිශුවේ කොටසක්. ඊට පස්සේ දේහයේට දෙවෙනි පරිශුවේ ඉතුරු කොටසත් 1 2 3 4 5 6 7 පරිශු 7ක් කෙලින්ම මේ මධ්‍ය ඌරෝස්තියත් එක්ක සම්බන්ධයි. අපි ඒවට කියනවා සත්‍ය පරිශු කියලා. ඒතර සත්‍ය පරිශු කීයක් තියෙනවද? යුගල් 7ක් තියෙනවා. යුගල් 7ක්. දැන් මේවා අපර සන්ධානින් පස්සේ පූර්ව දෙසට වක්‍ර වෙලා නැවිලා පූර්ව සන්ධානයේ වෙලා තමයි උරස් කූඩුව හදන්නේ. ඒතර පරිශු වල අපර සන්ධානය කොහටද? උරස් කශිරුකාවට. පූර්ව සන්ධානය පරිශුක කාට්‍රේජ් මගින් කෝස්ටල් කාට්‍රේජ් මගින් මධ්‍ය ඌරෝස්තියට. ඒතර මධ්‍ය ඌරෝස්තිය කෙලින්ම සම්බන්ධ වෙන පරිශුවට කියනවා සත්‍ය පරිශු කියලා. ඒතර සත්‍ය පරිශු තියෙනවා යුගල් 7ක්. 7ට 8 සම්බන්ධ වෙනවා, 8ට 9 සම්බන්ධ වෙනවා, 9ට 10 සම්බන්ධ වෙනවා. ඒ විදිහට ඉතුරු පරිශු යුගල් 4. 7යි 8යි 9යි sorry 1 2 3 4 5 6 7 කෙලින්ම සම්බන්ධ වුණා. ඊට පස්සේ 8 9 10 කියන තුන 8 9 10 කියන තුන ව්‍යාජ පරිශු. ඒ කියන්නේ කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැහැ. මේ 7 වෙනි පරිශුක කාට්‍රේජ්ජත් එක්ක අනියම් ලෙස තමයි සම්බන්ධ වෙන්නේ මධ්‍ය ඌරෝස්තියත් එක්ක. ඒක සම්බන්ධ වෙන හින්දා අපි පරිශු මේකට සම්බන්ධය කිව්වට මේ වැතරෙම සත්‍ය පරිශු නෙවෙයි ව්‍යාජ පරිශු යුගල් කීයද? එතකොට 3යි. සත්‍ය පරිශු කීයද? යුගල් 7යි. දැන් යුගල් 10යි. ඉතුරු පරිශු යුගල් දෙක මෙන්න මෙතන මේ තියෙනවා එකක්. අනිත් එක මෙතන උඩින් තියෙන්නේ. ඔයගොල්ලෝ පේනවා මේ මුක්ත අග්‍රය පරිශු. මේ තියෙන්නේ මුක්ත අග්‍රය. එතන මුක්ත අග්‍ර පරිශු සම්බන්ධ වෙන්නේ නැහැ.
මොනවද පූර්ව සන්ධානයක් නැහැ. ඒව ඉපිලන පරිසු මුක්ත අග්‍ර පරිසු කියලා කියනවා. ඒව තියෙනවා යුගල් දෙකක්. එතකොට එන උරස් කූඩුව හදන්න ඔක්කොම පරිසු යුගල් 12යි. එයින් හතක් කෙලිම මධ්‍ය උරෝස්තියත් එක්ක සම්බන්ධ වෙනවා. තුනක් අනියම් ලෙස සම්බන්ධ වෙනවා. අනිත් යුගල් දෙක නිදහසේ තියෙනවා. අපර සන්ධානයෙන් පස්සේ මේ පූර්ව සන්ධානයක් නැහැ. අපි බලමු. එතකොට ඌරෝස්තිය කියන එක දිග පැතිරි අස්තියක්. ඌරස් කූඩුවේ පූර්ව ප්‍රදේශය දායක වෙනවා. එතකොට ඌරෝස්තියේ පරිසු පූර්ව කොටසට දායක වෙනවා. පරිසු කාට්ලේජ් දායක වෙනවා. ඌරෝස්තියේ උත්තර කොටස හැදිලා තියෙන මෙන්න මේකට කියන ඌරෝස්ති මීට කියලා. එතකොට උරමේකලාවේ මෙන්න අක්ෂකාස්ති යුගල පළමු හා දෙවන පරිසු යුගල ඌරෝස්ති මීට සන්ධානය වෙනවා. මීටට පහලින් තියෙන්නේ මොකද්ද? පැතිරි කොටස මධ්‍ය ප්‍රදේශයේ ඌරෝස්ති දේහය ඉතිරි පරිසු සමග සන්ධානය වෙනවා. ඌරස්ති අග කොටස අපි එකට කියනවා අසිපත් ප්‍රසරය කියලා. පටු කාට්ලේජ් පළකේ අසිපත් ප්‍රසරය මෙය මහා ප්‍රාචීරය හා උදර බිත්තියේ පේශි. දැන් මෙතනින් තියෙන්නේ මහා ප්‍රාචීරය. එතකොට මහා ප්‍රාචීර පේශි උදර පේශි තමයි මේකට සම්දානේ වෙන්නේ. ඌරෝස්තියේ පිටුපසින් පිහිටන අවයවය හෘදය පෙනහැලි මේක ඇතුලෙන් තියෙනවා. ඒ කියන්නේ ඌරෝස්තියට අපරව තියෙන්නේ පෙනහැලි තියෙනවා, හෘදය තියෙනවා. එතකොට ඒවට ආරක්ෂාව සපයනවා. එතකොට ඒ වගේම උරස් කුහරයේ රුධිර නාලවලට, ඒ වගේම අපේ දේහයේ ඇටමිදුළු කුහරයක් තියෙනවා මේ ඌරෝස්තිය තුළ. ඒ නිසා රක්තාණු වැඩිපුර නිපදවන්නේ ඇත්තටම මේකේ තියෙන රතු ඇටමිදුළු කුහරය තුළින්. රක්තාණු වැඩියෙන් නිපදවන්නේ මේ මොනවද? මෙන්න මේ මධ්‍ය ඌරෝස්තිය තුළින්. එතකොට පාරිශුගල් කීයක් තියෙනවා? 12ක් තියෙනවා. උරස් කූඩුවේ පාරිශික බිත්ති, අපි මේ ටිකට කියන පූර්ව පාරිශික, මේ පැත්ත පාරිශික, අපර පාරිශික පිටිපස්ස හදන්න දායක වෙන ඕගොල්ලෝ පාරිශික බිත්ති කිව්වත් ඇති. එතකොට මේව වක්‍රාකාර දිග අස්තියක්. පාරිශු කියන්නේ වක්‍රාකාර දිග අස්තියක්. එතකොට මං කිව්වා ඒකේ තියෙනවයි කියලා. අපි තව පින්තූරයක් මං දාලා ඇති. ඒකේ තියෙනවා. ඒක මීට වැඩිය ඩිංගක් කූර මං දාලා තියෙන්නේ. එතකොට මේ පාරිශුවක පාරිශුවේ මේ තියෙන්නේ කූර පැත්ත. මේ කූර පැත්තේ තමයි වක්‍රය හොඳට තියෙන්නේ ඇලියකුත් එක්ක. අපර පැත්තේ තියෙනවා, මෙතන එක බලා ගන්න බෑ, මෙන්න මෙතන තියෙනවා අපර පැත්තේ පරිසු හිස සම්බන්ධයි. කශේරුකා දෙකක් අතර තියෙන කශේරුකා දේහයට සම්බන්ධයි. දේහයට මේකේ භාගයේ තමයි සම්බන්ධ වෙන්නේ. මේ තියෙන්නේ පරිසු ගැටිත ඒකට තීරය ප්‍රසරවල යටි පැත්තට සම්බන්ධයි. එතකොට දේහි පරිසු උරස් කශේරුකා සමග අපරව සන්ධානය වෙනවා. 1-7 දක්වා පරිසු ඌරෝස්තිය සමග කෙලිම සන්ධානය වෙනවා. සත්‍ය පරිසු 8-9-10 අනියම් පරිසු 11-12 මධ්‍ය ඌරෝස්තියත් එක්ක සන්ධානයක් නැහැ. ඒවට කියනවා පාවෙන නැත්නම් ඉපිලෙන පරිසු කියලා. එතකොට පරිසුක හිස උරස් කශේරුවේ දේහය එක්ක සම්බන්ධ වෙනවා. ගැටිත්ත තීරය ප්‍රසරය එක්ක සම්බන්ධ වෙනවා. උර කුහරය තුළ පිහිටන හෘදය පෙනහළුවලට මේ පරිසු කූඩුව ආරක්ෂාව සපයනවා. එතකොට එහෙනම් දැන් ඊළඟට ඔයගොල්ලෝගේ නෝට් එකේ තියෙනවා ඍජු ඉරියව්ව පවත්වා ගැනීමට මානව ආක්ෂක සැකිල්ල මගින් සපයන දායකත්වය. එතකොට කශේරුවේ තියෙන මෙන්න මේ වක්‍ර හතර, ප්‍රාථමික වක්‍ර දෙකයි ද්විතීක වක්‍ර දෙකයි ඇත්තටම ඍජු කාය විලාසයට නැත්නම් ඍජු ඉරියව්වට ඉතාම වැදගත් වෙන්නේ ඔන්න ඔය වක්‍රතා දෙක. එතකොට ද්විතීක වක්‍රතා දෙකක් ඇතිවීම ඍජු ඉරියව්ව පවත්වාගෙන යටි යාමට දායක වෙනවා. ද්විතීක වක්‍ර දෙක තමයි ග්‍රයිවි වක්‍රය, කටි වක්‍රයයි. ග්‍රයිවි වක්‍රය හැදෙන්නේ ළමයෙක් ඉපදිලා මාස 3කින් 4කින් විතර ගෙල ඔසවනකොට, ඊට පස්සේ කඳ ඔසවනකොට තමයි කටි වක්‍රය හැදෙන්නේ. එතකොට කශේරුවේ අන්තිය දක්වා පින්න කශේරුකාවල කශේරුකා දේහයේ ක්‍රමයෙන් විශාල වෙනවා. ඒ නිසා ඍජිරියව්වේදී දේහයේ මේ උඩ කොටස්වල බර දරා ගැනීමට පුළුවන්කම තියෙනවා කශේරුවට. ඒ වගේම යාබද කශේරුකා අතර අන්තරස්පිත මඩ, මේ අන්තර කශේරුක මඩල් තියෙනවා. ඒ නිසා මොකෝ වෙන්නේ, අර බර දැරීමේදී ඇතිවන කම්පන අවශෝෂණය වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම ත්‍රිකාසික කශේරුකා එකින් එක බද්ධ වෙලා තියෙනවා. මං කිව්ව ශ්‍රෝණි කුහරය හදලා තියෙනවා. ඒ නිසා ඒක තුල තියෙන අවයව ගර්භාෂය, මුත්‍රාශය, ගුදමාර්ගය වගේ කොටස් වලට ආරක්ෂාව සපයනවා. එතකොට හිස්කබල පත්‍රයේ මධ්‍යම වනට විශාල අපරකපාල සන්ධාන ක්‍රියාවක් තියෙනවා. මං ස්කල් එක කරනකොට කිව්වා හිස්කබලේ අදර පැත්තේ අපරකපාල අස්තිය තුල මධ්‍ය දෙසට වන්නට, මධ්‍ය දෙසට වන්නට හිස්කබලේ පත්‍රයේ මැදට වෙන්න
තියෙනවා අපර කපාල සන්ධානාග යුගලක් අනිත් සතුන්ගේ තියෙන හිස්කබල පොඩ්ඩක් පිටිපස්සට වෙන්න අපිට එහෙම නෙමෙයි අපිට හොඳට කෂේරුව මත හිස්කබල දරා ගන්න පුළුවන් එතකොට අපර කපාල සන්ධානාග යුගල තියෙන්නේ අපර කපාල අස්තියේ හිස්කබලේ පත්‍රයේ මධ්‍ය දෙසට වෙන්න ඒ නිසා ඇට්ලසියත් එක්ක හොඳට අපහසුකකින් තොරව ඊතරම් ශක්තිය වැය නොවි හිස්කබල අදරව මධ්‍ය දෙසට යොමුව තමයි තියෙන්නේ හිස්කබල අදරව මධ්‍ය දෙසට තමයි කෂේරුව තියෙන්නේ ඒ නිසා හිස්කබල කෂේරුව මත නියමිත පරිදි තුලිතව පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. ඔන්න ඔතනින් ඕගොල්ලොන්ගේ ආක්ෂක සැකිල්ල ඉවරයි. අපි ඊළඟට බලමු මානව ගාත්‍රා සැකිල්ලේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය ඊළඟ ලෙසන් එකේදී බලමු. මේ ටික හොඳට පාඩම් කරලා මම අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටිකට උත්තර ලියන්න මම දෛනික වඩු ගානේ වීඩියෝ එකක් හෝ දෙකක් දානවා. ඒ නිසා ඔයගොල්ලෝ මේක ටච් එකේ ඉන්න 23 24 ඒ වගේම 25 ළමින්ට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම මේ ලෙසන් එක කරන්නේ. ඒ නිසා ඕගොල්ලෝ පාඩම් කරලා මේකට දිගටම යන්න මම මේ පුළුවන් තරම් කල් මම මේක ඕගොල්ලෝ වෙනුවෙන් නැතරම ඉදිරිපත් කරනවා. ඕගොල්ලෝගේ වෙලාව අනාස්ති කරන්න නැතුව ඉක්මනට කරගෙන යන්න. ඕගොල්ලෝ මේක මාත් එක්ක මේකට මහන්සි වෙන්න ඕගොල්ලෝ. ඕගොල්ලෝගේ වැඩේ හරියට කරන්න. එතකොට ඕගොල්ලන්ට පොතක් වශයෙන් මම පටන් ගන්නකොටම කිව්වා Anatomy and Physiology Ross and Wilson එක Health and Illness Anatomy and Physiology, Health and Illness, and Nepota, new edition Nikaramalan, Ross and Wilson, ROSS and Wilson, WILSON, Anatomy and Physiology, Anatomy and Physiology, Potentama, Yogolungi, Atherma, Visheni Desia Sandahami, Human, Minisage, Manava. අවයව පද්ධති ගැන විකසනය ඒකෙන් තමයි ඕගොල්ලන්ට සිලබස් එකට දාලා තියෙන්නේ මේක බලන්න.